අයිබං කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැම දිනාටම ඔයගොල්ලෝ මේ එකතුලා ඉන්නේ ඔන්ලයින් පන්තියත් එක්ක මම අද කතා කරගෙන යන්නේ අනුකලනයේ පාඩම ඒ වගේ අනුකලනයේ අතරම කොටස් වශයෙන් කියන කොටසමයි කතා කරගෙන යන්නේ මේ වෙනකොට මම අනුකලනයේ කොටස් වශයෙන් අනුකලනයට අදාළ වීඩියෝස් දෙකක් කරලා තිනවා ඔයගොල්ලොන්ට හිතෙනවා මම හිතෙනවා ඔයගොල්ලොන්ට යම්කිසි අයිඩියා එකක් ඇති කියලා කොටස් වශයෙන් කොහොමද අනුකලනය කරන්න කියලා අතරම මම උදාහරණ කිහිපයකුත් මම කතා කරා මට තවත් උදාහරණ ටික කීපයක් කතා කරන්න ඕන නිසායි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඕගොල්ලෝ මේ වෙනකොට මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවෝ අතර share කරන්න, ඒ වගේම අලුත් යාළුවන්ට කියන්න පොඩි help එකක් දෙන්න කියලා ඕගොල්ලෝ ඉල්ලා සිටිනවා. පුළුවන් නම් තව තව යාළුවන්ට කියලා ඉවරලා මේක grow කරගන්න මට අසහයෝගයක් දෙන්න කියලා ඕගොල්ලෝ ඉල්ලනවා. අනිවාර්යෙන්ම පුළුවන් නම් share කරන්න. ඒක ගොඩක් වැදගත් මට. ඔගොල්ලෝ මගේ channel එක share කරන තරමට මගේ channel එක තව තව කට්ටිය අතරට යන එක වැඩි වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ 100ක් බැලුවොත් ඒ 100 දෙනාම share කරනවා නම් හොඳ audience එකක් මට හැදෙනවා. ඒක නිසා පුළුවන් නම් සහයෝගය දෙන්න කියලා ඉල්ලනවා. හරි. එහෙනම් අපි වැඩි විස්තර කතා කරන්න නැතුව අද පාඩමට එමු. මම කතා කරන්න හිතුවේ අද තවත් උදාහරණ කිහිපයක් අනුකලනයේ කොටස් වශයෙන් කොහොමද අනුකලනය කරන්න කියන එක අපි කෙලිම කතාවට එමු. හරි. එහෙනම් මෙන්න වැඩේ. මේක තමයි මගේ පළවෙනි උදාහරණය. sin inverse x dx කොහොමද අනුකලනය කරන්න කියන එක තමයි මම කතා කරන්න හිතුවේ අද. හරි බලමු. මේකයි කතාව. මේකේ දැන් ඔයගලන්ට අර සූත්‍ර මතක ඇති. මම කිව්වා මෙන්න මේ වගේ සූත්‍රයක් තියෙනවා v du සමානයි uv ඍණ udv. ඕකෙන් අපි මෙයා තෝරන්න වෙනවා කවුද v කවුද du කියලා. අතන මේකේ තෝරන්න දෙයක් නැහැ. කෙලින්ම මෙයා v කියලා තමයි ගන්න වෙන්නේ ඔයාට. මේක du කියලා ගන්න වෙනවා. මේ වගේ වෙලාවල ඉතින් ඔයගලන්ට එහෙම දේවල් කරන්න වෙන්නේ නෑ. මං මේ ඉස්සෙල්ල වීඩියෝ එකෙන් කියලා දුන්නා ඔයගලන්ට කොහොමද, ඒ කියන්නේ ඇත්තටම අනුකලනය කරන්න ලේසි එක්කෙනා DU විදිහට තෝරන්න. එතකොට නිතකින්ම අනිත් එක්කෙනා V වෙනවා. එහෙනම් මෙන්න වැඩේ. DU කියන්නේ DX. එහෙනම් මෙයා අනුකලනය කරොත් U සමානයි X කියලා එනවා. V කියන්නේ sin inverse X. මෙයා අනුකලනය කරොත් අවකලනය කරොත් DV සමානයි 1ට වර්ගමූල 1 ඍණ X වර්ගය. මේවා මතක තියෙන්න ඕනේ. හරි. DX. හරි. එහෙනම් අපි මෙතෙන්ද ආවොත් එහෙම u මෙයාගේ මෙයා දැන් සරල කරගන්න යනනේ u මේක මේ විදිහට ලියන්න ඕන ලියවෙන්න ඕන uv. u කියන්නේ මෙයා x, v කියන්නේ මෙයා sin inverse x ඍණ udv. udv කියන්නේ udv u කියන්නේ x, dv කියන්නේ මෙයා. වැඩි කිරීම එක යට වර්ගමූල 1 ඍණ x වර්ග dx. පැහැදිලිද වැඩි? හරි. ඔන්න කතාව. මේකෙදිත් හරි. මම මේක පොඩ්ඩක් සරල කරගන්නම්. x sin inverse x ඍණ x බෙදීම 1 ඍණ x වර්ග dx. මේකෙදිත් ඔයගොල්ලෝ දැන් මේක තිබුණාට වැඩි ටිකක් සංකීර්ණ වුණා වගේනේ. පොඩ්ඩක් සංකීර්ණ වුණා ගන්න. හැබැයි මං හිතන්නේ නැහැ මේ ගාන ඕගොල්ලන්ට මේ පෙනුමෙන් සංකීර්ණ වගේ කියලා හිතනට ගාන මීට වැඩිය පොඩ්ඩක් සරල වුණා. ඒ කියන්නේ මේ අනුකලණයට වඩා මේ අනුකලණය ඇත්තටම ලේසි. ඒක නිසා මං හිතන්නේ නැහැ සංකීර්ණ වුණා කියලා. මෙතනදී හැබැයි පුංචි වැඩක් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් පුංචි ආදේශයක් දාන්න. මං ආදේශය පාවිච්චි කරන මේ ගාන හදන්න කොටස් වශයෙන් සහ ආදේශයකින් කිව්වොත් එහෙම මේ ක්‍රමයට යන්න. ඒක ඕගොල්ලන්ට ලේසි. හරි. මං මෙතනදී ගාන පොඩ්ඩක් සරල කරගන්න පුංචි ආදේශයක් දානවා. ආදේශ දානකොට මම කිව්වා මේ වගේ වෙලාවට ඒ කියන්නේ තියෙන සංකීර්ණ தත්ත්වේ නැති කරගන්න ආදේශයක් දාන්න. මෙතන මේ වර්ගමූල කතාව මහා කරදරයක්නේ. ඒක නිසා මම මෙන්න මෙයා මේ වර්ගමූල කියන එකේ නම මම t කියලා ගන්නවා. t කියන්නේ අපේ විචල්‍ය, අලුත් විචල්‍ය. එතකොට t සමානයි 1 ඍණ x වර්ගයේ. මේක වර්ග කරගත්තොත් එහෙම t වර්ගය සමානයි 1 ඍණ x වර්ගයේ කියලා එනවා. ඕක අවකලනය කරන්න ඕනි dx හොයා ගන්න වෙනවා. dt හොයා ගන්න වෙනවා ඔයගොල්ලන්ට මේ විචල්‍ය මාරු වෙනකොට. ඒතර 2t dt සමානයි මේක බිඳුවයි ඍණ 2x dx කියලා එනවා. මේ දෙකට මේ දෙක කැපුණා t dt සමානයි x dx ඍණ x dx. එහෙනම් ඍණ t dt සමානයි x dx කියලා එනවා.
බලන්න මෙතන x dx කෙනෙක් ඉන්නවානේ. එහෙනම් මේ කෙලින්ම x dx වෙනුවට දාන්න පුළුවන් ඍණ t dt කියලා. ඒතර ගාන ලේසි වෙනවා ඔයගොල්ලන්ට. හරි නම් මෙන්න වැඩේ. මෙතන x sin x sin inverse x ඍණ මම ආදේශ පාවිච්චි කරොත් x dx කියන්නේ මේ t dt ඍණ t dt එකේ සම මෙතන ධන වෙනවා t dt බෙදීම වර්ගමූල 1 ඍණ x වර්ගය කියන්නේ මේ t. බලන්න ඔය ගාන හරිම සරල වෙනවා. බලන්න මේ ඇති දයන්නේ ආදේශ ආපු ගමන් ලස්සනට කැපිලා යනවා. ඔන්න ඔහොම එතකොට ආදේශ දාන්න ඕවා ඒ කියන්නේ ඔයාට මේ වගේ ගානක් දීලා ආදේශිකින් මේ කොටස දීලා ආදේශිකින් හදන්න කිව්වොත් මේ 1 ඍණ x වර්ගයේ වර්ගමූලෙ t කියලා ආදේශය දාලා කතා කරගෙන යන්න පුළුවන්. බලන්න හරිම සරලයි ඒ වගේ. හරි. ඒ වගේ වට හුරු වෙන්න ඔයගොල්ලොන්ට. එතකොට ඔයගොල්ලොන්ට exam එක ඇත්තටම අමාරු වෙන්නේ නැහැ. හරි. x sin inverse x ධන අනුකල dt මෙයාගේ උත්තරේ කෙලින්ම එනවා x sin inverse x ධන t ධන c. හැබැයි t නෙවෙයි අපේ ගානේ තිබුණේ x. එහෙනම් මේක ඔයගොල්ලොන්ට තියන්න එනවා x වලින් sin inverse x ධන x කියන්නේ මේ වර්ගමූල 1 ඍණ x වර්ගය ධන c. බලන්න ඔච්චරයි. මහා ලොකු දෙයක් නැහැ. බලන්න ඔන්න කොටස් වශයෙන් සහ ආදේශය පාවිච්චියෙන් ඔය ගාන භාවිතෙන් ඔය ගාන හැදුවේ. හරිම සරල කතාවක්. හරි, අපි දෙවෙනි උදාහරණයට එමු. දෙවෙනි උදාහරණය තමයි මේක. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා හිතන්න. අනුකල ln(x) කොහොමද මේ වගේක් අනුකලනය කරන්නේ? ln(x) dx. ඔයගොල්ලන්ට මේක එකපාර අනුකලනය කරන්න බැහැනේ. එහෙනම් ඔයගොල්ලන්ට යන්න වෙනවා කොටස් වශයෙන් අනුකලනයට. ගුණිතයක් තියෙන හැබැයි බලපගමන් ගුණිතයක් කියලා පේන්නේ නැහැ. මම මෙයා හිතනවා du කියලා, මෙයා v කියලා හිතනවා. ඔයාට ගන්න බෑ මෙයා මේ දෙන්නම du කියලා. එහෙම වුණොත් මේ ආපහු මේ ගානමයි අනුකලනය කරන්නේ. අපි මේ ගාන සරල කරගන්න යන්නේ. ඒක නිසා මෙයා dx සමානයි du කියලා මම හිතනවා. එතකොට මෙතනින් උත්තරයක් එනවා. මෙයා අනුකලනය කරොත් එහෙම u කියලා එනවා. v කියලා ගත්තේ මම ln(x). මෙයා අවකලනය කරොත් එහෙම dv සමානයි 1 යට x dx. එහෙනම් අපේ කතාව මොකක්ද? මේක සමානයි uv ඍණ u dv. u කියන්නේ මෙයා x, v කියන්නේ ln(x) ඍණ u dv. ඔගොල්ලෝ මතක ඇති මේ සූත්‍රය. හරි, මේ සූත්‍රය මතක තියෙන්න ඕනි. v du සමානයි uv ඍණ u dv. ඕකයි මම මතක තියාගෙන දාන්නේ. හරි, එතකොට ඕක මතක තියෙන්න ඕනි. u dv, u කියන්නේ මෙයා, dv කියන්නේ මෙයා. 1 යට x dx. මෙයාට මෙයා කැපෙනවා. ඔතනින් උත්තරයක් එනවා x ln x ඍණ dx. පැහැදිලි වැඩි. එහෙනම් මෙයා අනුකලනය කරොත් එහෙම x ln x ඍණ x ධන c. බලන්න ඔච්චරයි. මහා ලොකු දෙයක් නෑ. හරිම සරල කතාවක්. පොඩ්ඩක් තේරුම් ගන්න වැඩේ. තේරුම් ගත්තා පස්සේ ගාන හදා ගන්න පුළුවන්. හරි, අපි තව ගානකට එමු. තුන්වෙනි ගාන. මේක තුන්වෙනි ගාන. මෙන්න මේ වගේ ගානක් තියෙනවා කියලා හිතන්න. x ln x dx. හරි, මේකේ අර වගේමයි. මම මෙයා ගන්නවා මම v කියලා, මේ දෙන්න ගන්නවා du කියලා. පැහැදිලිද වැඩි? ඔයාට මෙයා v කියලා අරගත්තොත් එහෙම මේ දෙන්න du කියලා ගත්තොත් එහෙම අර ඉස්සෙල්ල ගානින්නේ තේරුම් ගන්න නැහැ නේ. ඒකයි මම මෙයා v කියලා ගත්තේ. හරි, එතකොට v සමානයි ln x, dv සමානයි 1 යට x dx. පැහැදිලිද වැඩි? එතකොට du කියලා කියන්නේ x dx. ඔතනින් u ආවට පස්සේ දැන් මෙතනදී කරන්න දෙයක් නැහැ. මං කිව්වා ඉස්සෙල්ල ගණන් වලදී අපි අනුකලනය කරනකොට බලය පොඩ්ඩක් වැඩි වෙනවා නම්, ඉන්න ගානට වඩා වැඩි වෙනවා නම් අපි ඒක ගන්නෙ නැහැ කියලා. හැබැයි මෙතනදී අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ. අපි ඒකයි මෙතන මේ x dx කියලා dx dx සමානයි du කියලා ගත්තේ. හරි, ඒකයි එහෙම කරන්න හේතුව. මෙතනදී වැඩි වෙනවා බලන්න 2. ඔහොම එන්නේ u සමාන x වර්ග බෙදීම 2. හරි, එහෙනම් අපේ කතාව uv. මේක සමානයි uv. u කියන්නේ මෙයා, v කියන්නේ මෙයා. x වර්ග බෙදීම 2 ln x. සමානයි x වර්ග බෙදීම 2 ln x ඍණ u dv. u කියන්නේ මෙයා, dv කියන්නේ මෙයා.
එකයට x dx මෙයාට මෙයා කැපෙනවා එනවා අපිට කතාවක් x වර්ග බෙදීම 2 ln x ඍණ භාගයයි x dx ඔන්න ඔහොම එන්නේ. එතන මෙතන උත්තරයක් එනවා x වර්ග බෙදීම 2 ln x ඍණ භාගයයි මෙයාගේ අනුකලනයේ x වර්ග බෙදීම 2 ධනසි. ඕක සුළු කරගත්තොත් එහෙම අපිට සම්බන්ධයක් එනවා මෙහෙම. x වර්ග බෙදීම 2 ln x ඍණ 1 යට 4යි x වර්ග ධනසි කියලා එනවා. පැහැදිලිද වැඩි? ඔන්න කතාව. මාළකු දෙයක් නැහැ. තේරුණාද වැඩි? ඔන්න ඔහොම ගණන් හදන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි එහෙනම් තව ගානකට එමු. 4 වෙනි ගාන. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. අනුකල sin ln x dx ඔන්න ඔහොම දෙයක් තියෙනවා. මේ වගේ දෙයක් අනුකලනය කරන්න තියෙනවා. මම මෙහෙම පුංචි වැඩක් කරනවා. අර වගේම මේකේ වෙනම ඔප්ෂන් එකක් නැහැ වාට මෙයාට යන්න එනවා d u කියලා. sorry මෙයාට යන්න එනවා v කියලා. මෙයාට du කියලා ගන්න එනවා. ඒත් අපිට ලිව්වත් එහෙම මේක du සමානයි dx u සමානයි x v සමානයි sin ln x. පැහැදිලි. ඔක අවකලනය කරොත් එහෙම dv සමානයි cos ln x. ඊටස් ශ්‍රිතයක ශ්‍රිතයක් තියෙන එක අවකලනය කරොත් 1 යට x dx. ඒව හුරු වෙන්න ඕනේ. හරි අවකලනය පුළුවන් වෙලා තියෙන්න ඕනේ මේ වෙනකොට ඉතින්. අවකලනයත් බැරුව අනුකලනය කරන්න આવොත් අනුකලනය කොහොමද බෑ. ඒ නිසා අවකලනය හොඳට ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අනුකලනය ලේසි වෙන්නේ. නැත්තම් බෑ. හරි. මම පුංචි වැඩක් කරනවා. මෙතන මම මෙන්න මෙයා. මෙන්න මේ අනුකල sin ln x dx කියන එක නේ සමානයි i කියලා ගන්නවා. මම i කියලා මම පස්සේ කියන්නම්. දැනට ඔයගොල්ලෝ i කියලා ගන්න. මේ අනුකල sin ln x සමානයි sin dx sin ln x dx සමානයි i කියලා මම ගන්නවා. පස්සේ කියන්නම් i කියලා. හරි. එතකොට මෙතනින් මට ලියන්න පුළුවන් i සමානයි i. හරි. ඒ කියන්නේ i කියන්නේ මේ integration කියන එකෙන් තමයි මම i කියලා ගත්තේ. නැත්නම් ඔයගොල්ලන්ට capital A හරි capital B හරි එහෙමමක් හරි ගන්න පුළුවන්. මම capital I කියලා ගත්තා. ඒ කියන්නේ එක සංකේතයක්. හරි. මේ මේ මේක නිරූපණය කරන්න සංකේතයක් විදියට ලියාගත්තේ. තමයි ලේසි ගන්න හදන්න. එතකොට i සමානයි අර විදිහමයි යන්නේ. හරි. මේ i කියලා ගත නිකන් සංකේතයක් විතරයි. අර විදිහමයි යන්නේ uv. ඔයගොල්ලන් සූත්‍ර මතක තියෙනවනේ. හරි. uv කියන්නේ දැන් u කියන්නේ x v කියන්නේ මෙයා. sin ln x ඍණ udv 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 කියන්නේ x dv කියන්නේ මෙයා cos ln x වැඩි කිරීම 1 යට x dx මෙයාට මෙයා කැපෙනවා. ඒතර i සමානයි i කියන්නේ අපේ ගාන. හරි. x sin ln x ඍණ අනුකල cos ln x dx. ඉස්සෙල්ලා අපිට තිබුණේ sin ln x dx අනුකලනය කරන්න. හැබැයි දැන් අපිට අවිලා තියෙන්නේ cos ln x dx අනුකලනය කරන්න. මේ වගේම ගාණක් ආයෙ මෙතෙන් ඇවිල්ලා. එහෙනම් අපි ආයෙ මොකද කරන්න ඕනේ? මේ තියෙන සංකීර්ණ තත්ත්වය සුළු කරගන්න ආයෙ දාන්න වෙනවා කොටස් වශයෙන් කතාව. එහෙනම් මෙයා v මෙයා u කියලා ආයෙ ගන්න වෙනවා. පැහැදිලිද වැඩි? දැන් මං ඔන්න එයා මං එහෙනම් මෙතනින් ආයෙ මේවා කරනවා. v සමානයි v සමානයි මොකක්ද cos ln x. එහෙනම් මෙයා අනුකල අවකලනය කරොත් dv සමානයි ඍණ sin ln x ආය ශ්‍රිතයක ශ්‍රිතයක් 1 යට x dx. පැහැදිලිද වැඩි? එතකොට dx කියන්නේ සමානයි du. මම මෙහෙම ගන්න එක. කියන්නේ මෙයා හරි. මෙතන du වෙන්න ඕනේ. මම මෙතන du දාලා. du සමානයි dx. එහෙනම් මට ඕනේ u හොයාගන්න. මෙතනින් x එනවා. පැහැදිලිද? ඔන්න කතාව. මේක වෙන් වෙන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න අපේ ගාන්ට આવොත් i සමානයි x sin ln x ඍණ මේකනේ. මේ වෙනුවට දැන් අර uv කතාව දානෙනවා. මේ කියන්නේ මේ සම්බන්ධය මේ තියෙන තොරතුරුත් එක්ක uv කියන්නේ මෙතන මේක නෙවෙයි ගන්න. හරි. මෙතන දැන් හරි u කියන්නේ මෙතන
x අනුකල sorry uv නේ uv සල x uv කියන්නේ මෙයා cos ln x ඍණ udv මට ඉඩමදි නිසා මම පල්ලෙහායින් ලියන්නම් udv u කියන්නේ x dv කියන්නේ මෙයා ඍණ sin ln x වැඩි කිරීම 1 යට x dx මේ x ට මේ x කැපෙනවා එතකොට මේ වරහන වැහෙන්න ඕනි මෙතනින් එනවා i සමානයි x sin ln x ඍණ x cos ln x ඍණයි ඍණයි ධන අනුකල ආ මෙතන පොඩි වැඩක් තියෙනවා බලන්න ඍණයි ඍණයි ධන ආයෙත් ඍණක් එනවා එහෙනම් මෙතන ඍණ වෙන්න ඕනි හරි ඍණ sin ln x dx බලන්නකො ආයෙත් අර වගේ කතාවක් හැබැයි මෙතන පුංචි විශේෂත්වයක් තියෙනවා sin ln x dx ඉන්නේ මෙතන sin ln dx අනුකලනය කරන් තියෙන නම් මේ කවුද අපි මේ තියෙන්නේ ඇත්තටම අර අපි මුලින් ගත්ත i නේ මේ i ඉන්නේ ඒ කියන්නේ ඒකයි මම සංකේතයක් දාගත්තේ i කියලා එතකොට මට පුළුවන් මෙයාට i කියලා දාගෙන ගාන හදාගෙන යන්න ආයෙත් මේක ආයෙ කොටස් වශයෙන් දාන්න ඕනේ මෙයා මේ පැත්තට ගෙනල්ලා මම එකතු කරලා සුළු කරගෙන යනවා එතකොට අපිට උත්තරේ එනවා පැහැදිලිද එහෙනම් මෙන්න කතාව මං ඒකයි i කියලා දාගත්තේ හරි එතකොට මේ එතන i සමානයි x sin ln x ඍණ x cos ln x ඍණ i පැහැදිලිද ඍණ i එහෙනම් මේ i මේ පැත්තට ගෙනවා 2i i සමානයි x sin ln x ඍණ x cos ln x කියලා එනවා. එතන i වලට උත්තරයක් එනවා x sin ln x ඍණ x cos ln x බෙදීම දෙක. මෙතන ධන c එන්න ඕනේ හරි ධන c. ඔන්න වැඩි. ඔන්න කතා. ටිකක් සංකීර්ණ ගණනක් මේක. ඔය වගේ ගණන් exam එකට එන්න බැරි කමක් නැහැ හරි. ඒක නිසා ඔය වගේව ප්‍රැක්ටිස් කරලා යන්න. මම මේ හිතනවා මේ වගේ ගණන් හදනකොට ඕගොල්ලොන්ට ඒ කියන්නේ මේ සමම සරල පුංචි පොඩි ගණන් නෙවෙයි හදන්නේ පොඩි ගාන ඉඳන් මම සංකීර්ණ ගාන වෙනකම් මම ඕගොල්ලොන්ට කියලා දෙනවා. ඕගොල්ලොන්ට සමහර වෙලාවට ඒ කියන්නේ ඕගොල්ලෝ හොඳට මේ මං කියලා දේ විදියට වැඩ ටික කරනවා නම් ඕගොල්ලොන්ට ඇත්තටම කම්බයින් මැස් පන්තිකට යන්න අවශ්‍යතාවයක් නැහැ. මට තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට සමහර වෙලාවට වීඩියෝස් ටික හරියට පිළිවෙලට දාගන්න බැරි, ඒ කියන්නේ සතියෙන් සතියට මට වීඩියෝස් ටික දාගන්න බැරි අවස්ථාවන් එනවා. ඒකයි තියෙන මට ප්‍රොමිස් කරන්න බැරි ඕගොල්ලොන්ට. නැත්තම් ඒ කියන්නේ මගේ වැඩත් ඒ කියන්නේ මමත් තාම ඉගෙන ගන්න නිසා මට මේ වැඩ ටිකත් කරගෙන මේ වැඩත් කරගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒක නිසායි පොඩ්ඩ සමහර ලාවට පරක්කු වෙන්නේ. නැත්තම් ඕගොල්ලන්ට ඇත්තටම මම ඒ කියන්නේ මේ කියලා දෙන මේවකත් එක මම හිතන ඕගොල්ලන්ට ආය සල්ලි ගෙවාගෙන පන්තිකට යන්න තරම් ඕගොල්ලන්ට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා. ඒ කියන්නේ ඇත්තටම මම මේ පන්තිකට ගියත් ඕගොල්ලන්ට මේ විදිහම තමයි ගණන් හදන්නේ. ඕගොල්ලෝ මේ කියලා දෙන විදිහට මේ ප්‍රැක්ටිස් කරා නම් ඕගොල්ලන්ට මේ වගේ ප්‍රැක්ටිස් කරා නම් ඕගොල්ලන්ට ඇත්තටම පුළුවන්. මං හිතනවා ඇත්තටම දුප්පත් ළමයෙකුට මේක ගොඩක් වැදගත් වේවි. ඒකයි මම කියන්නේ ෂෙයා කරන්න කියලා ඕගොල්ලන්ට යාළුවෝ අතර. මොකද මම දන්නවා මම ඉගෙන ගත්තේ කොහොමද කියලා. මමත් ඇත්තටම දුප්පත් පවුලකින් ආවේ. මම ඒ මම ඉගෙන ගත්ත විදිහ මම දන්න නිසා මං තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න ඕන නිසායි මම මේ වගේ දෙයක් කරන්නේ. ඇත්තටම ඒ කියන්නේ ඒ වගේ ළමයෙකුට මේ ඒ වගේ ළමයි ඇතර මම දන්නවා ගොඩක් දුෂ්කර පළාත්වල ඉන්නවා. ඒගොල්ලන්ට සමහර වෙලාවට මේක ඇහැ ගැටුණොත් ඒගොල්ලෝ මේකෙන් ගොඩක් ප්‍රයෝජනයක් ගන්නේවි. ඒගොල්ලන්ට පන්තිකට ඇතරම් දැන් පන්තිවල පන්ති පීස් රුපියල් 1000 2000ක් වෙනවා. ඒ වගේ ලොකු ගණන් තියෙන. ඒක නිසා ඒගොල්ලන්ට සමහර ළමයි ඉන්නවා බැරි ළමයි ඒ වගේ ගෙවාගෙන යන්න. ඒක නිසා ඒගොල්ලන්ට ඇත්තටම මේ වගේ දෙයක් ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒක නිසා යාළුවෝ අතර ෂෙයා කරන්න ගොඩක්ම වැදගත්. අනිවාර්යයෙන් මේගොල්ලෝ ප්‍රයෝජනයක් ගනීවි. මං ඒ වගේම මං අනිත් ළමයින්ටත් කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්න. මහන්සිලා වැඩ කරොත් ඕගොල්ලොන්ගේ අරමුණු වලට යන එකේ හැරද යන්නේ නැහැ. ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඕගොල්ලෝ අරමුණු වලට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව මහන්සි වෙන්න කරන වැඩේ අදම කරන්න කල් දාන්න යන්න එපා. ඒ වගේම පාස් පේපර්ස් කරන්න ප්‍රශ්න කරන්න ප්‍රශ්න කරලා පාස් පේපර්ස් කරලා හොඳට මහන්සි වෙලා වැඩ කරොත් එimhe
ඕගොල්ලොන්ගේ ටාගට් එකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඒක නිසා මහන්සි වෙලා වැඩ කරන්න කියලා මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලනවා. හරි, මම තවදුරටත් කතා කරන්නේ නැහැ ඕගොල්ලොන්ට. මම අදට මේ වීඩියෝ එක නතර කරනවා. ඕගොල්ලොන්ට සුබ දවසක්.